ආයුබෝවන් හෘදයේ හරියටම කෙනේන සිත ටීවී මාධ්‍ය හන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණ ගුරුගේ ප්‍රථම නවදහනය ප්‍රධාන පුවත් සිරස්තල වෙත උතුම් අධිපසොන් පොහෝ දිනය අදයි අමාවැස්ස සජීවී පෝදා විකාශයේ කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයේ සිට ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත අධිපසොන් පොහෝ දිනය අදයි ඒ වෙනුවෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝදා සජීවී වැඩසටහන අද දවස පුරා කුරුණෑගල ඇත්කඳ විහාරස්ථාන පරිශ්‍රයේ සිට විකාශය කරනවා. අධිපසොන් පොහෝ දිනය අදට හේදී තිබෙනවා. මේ වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අප්‍රේල් මාසයේදී තිබීම හේතුවෙන් මේ මාසයේ දින පොහොය අධිපසොන් පොහොය ලෙස හඳුන්වනවා. පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනය පුර පසළොස්වක පොහෝ දිනය ලෙස සැලකීම අතීතයේ සිටම පැවතෙන සිරිතක්. එලෙස එළඹෙන මෙම අධිපසොන් පොහෝ දිනය නිමිති කරගෙන මෙරට මෙන්ම ලොව පුරා බෞද්ධ ජනතාව අෂ්ටාංග ශ්‍රීලයේ සමාදන් වීම වැනි ප්‍රතිපත්ති පූජාවන් මෙන්ම දන්සැල් තොරණ ආදිය සංවිධානය කරමින් ආමිස පූජාවන් වලද යෙදීම කැපී පෙනෙන සිදුවීමක් වනවා. මේ අතර සියත ටීවී අධිපසොන් පොහෝ දින විශේෂ අමාවැස්ස වැඩසටහන අද දවස පුරා කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයේ සිට සජීවීව විකාශය කරනවා. පෙරවරු 6ට ශ්‍රීල සමාධානයේ නඟතුර වැරවි වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මකයි. පෙරවරු ධර්මදේශනාව මෙන්ම ධම්සභා මණ්ඩපයේද අති විශාල බෞද්ධ උපාසක උපාසිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ධම්සභා මණ්ඩපයේ ප්‍රධාන සම්පදායකෙන් වූයේ කුරුණෑගල ඇත්කඳ රාජ මහා විහාරාධිපති මහා විහාර වංශික ශ්‍රාමෝපාලි මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සාභිධාන නායක ස්වාමීන් වහන්සේ කුරුණෑගල කෝම්පල අභිරාමාධිපති විද්‍යාවේදී පණ්ඩිත කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද අනුරාධපුර ආර්යජීව ස්වාමීන් වහන්සේ පල්ලකැලේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන සහ උපදේශන මනෝවිද්‍යාංශයන් හියංශ අධිපති අමරිකානු මනෝවිද්‍යා සංකමේ සාමාජික සහාය මහාචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දර්ශනංශයේ කථිකාචාර්ය ජයන්ත පූකොඩ මහතායි. මේ ධර්මයට අනුගතව කල්පනා කරලා බලනකොට මනස සියල්ල පෙරමුණේ ගමන් කරනවායි කියන එකයි ඔය මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා කියන ධම්මපද පාළියේ දැක්වෙන මුල්ම ගාථා වලින් සඳහන් වෙලා අපට පැහැදිලි කරලා දීලා තිබෙන. මේ සිතේ ස්වභාවය හොඳට හඳුනා ගන්නවා නම් අපිට බොහෝ ගැටලු සහගත තත්වයන් වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. සිත මුල් වෙලා අපි කය භාවිතා කරමින් විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඒ සිත මුල් කරගෙන ඇතිවෙන්නා වූ සිතවිලි පද්ධතියට අනුගත වෙච්ච නැත්තම් ඊට යටත් වෙච්ච කායික ක්‍රියාකාරකම් සමූහයක් අපි සිද්ධ කරා. එතකොට සිතත් කයත් වචනයත් කියන තුන්දොරටුවක් ගැනත් අපේ ධර්මයේ සඳහන් වෙනවා. ව්‍යවහාරයේ තියෙනවා අපි යම කෙනෙක්ම දන්න. අද ගවීන ලෝකයේ දිහා අපි මනාකොට බලනකොට අපිට පැහැදිලි වෙනවා පුද්ගලිය වශයෙන් මිනිස්සු මොනතරම් යම් පීඩනයකට පත් වෙලා ඉන්නවද කියන එක පිළිබඳ. මේ පීඩනය කියන වචනය ගත්තත් දුක්ඛය ගත්තත් එකම අර්ථයක් එතන තියෙන බව පේනවා. පීඩනය කියලා කියන එක පුද්ගලයෙක් තුළ ඇතිවන ක්‍රම ගණනාවක් තියෙන්න පුළුවන්. අද උදෑසන 9 සිට උදෑසන 11 වන තෙක් පැවති ධම්සභා මණ්ඩපයේ නඩතුරුව පස්වරු 1ට කුරුණෑගල දකුණු වැවරම් පාරේ ශ්‍රී ශෛලතලාරාම විහාරාධිකාරී ශාස්ත්‍රවේදී හැලඹ වටවන ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මෙහෙවන කාව්‍යමය ධර්මදේශනාවත් වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය අතිපූජ්‍ය තුඩැල්ලේ ශ්‍රී සීල නාහිමිපාණන් වහන්සේ විසින් මෙහෙවන ධර්මදේශනාවත් කුරුණෑගල මෙල්ලව ධර්මවිජය මහපිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති ඕපාන ධම්මඥාන ස්වාමීන් වහන්සේ විසින් කෙනේන බුද්ධානුස්සති භාවනා වැඩසටහනක් සීත ටීවී අමාවැස්ස වැඩසටහන තුළින් සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනේත් වැස සහිත කාලකුණ අවසනවා. දිස්ත්‍රික්ක 20කට බලපෑ අයහපත් කාලකුණ හේතුවෙන් පුද්ගලයන් 1,24,300කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
බස්නාහිර සපරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේත් වැසි සහිත කාලකුණිය බලාපොරොත්තු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එසේම දෙවයින හරහා සහ දෙවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය හෙට දිනේ දක්වාද බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන්. මේ හේතුවෙන් දීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනු ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. සතියකට වැඩි කාලයක් පුරා දෙවයිනට බලපා තිබූ අයහපත් කාලකුණෙන් මේකේ සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 20ක පවුල් 45680කට අයත්පත් කලෙන් 174310 දෙනෙකු තවමත් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා තවමත් ගම්පහ සහ ජාල යන ප්‍රදේශවල පහද්දිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර ඊ රාත්‍රියේ සිට බලපෑ තද සුළං සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් විදුලි රැහෙන් මතට ගස් කඩා වැටි දඹුල්ල නාවුල තෙල්දෙනිය කුණ්ඩසාලේ බදුල්ල යන ප්‍රදේශවලට විදුලිය විසන්දි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඉදිරිපැහි කිහිපය තුළදී විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන බවයි. මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් බෙදාහැරීම් පද්ධතියේ බිඳ වැටීම් වාර්තා වෙනවා. නාවුල, කුණ්ඩසාල, තෙල්දෙනිය සහ බදුල්ල වගේ ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ සාද උදෑසන බෙදාහැරීම් පද්ධතියේ රැහන් මාර්ග මතට ගස් කඩා වැටීම් වගේ තත්ත්වයන් හේතුවෙන් අදාළ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන්ට විදුලි සේවා සැපීමට බාධා සිදුවලා තිබෙනවා. කුණ්ඩසාල, තෙල්දෙනිය වගේ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් 7000කට අසන්න ප්‍රමාණයකුත්, ඒ වගේම දමුල්ල ප්‍රදේශයේ තවත් විදුලි පාරිභෝගිකයන් 5000කට අසන්න ප්‍රමාණයකුත්, බදුල්ල ප්‍රදේශයේ තවත් විදුලි පාරිභෝගිකයන් මේ අතර රත්නපුර කෑකල්ල මහනුවර මාතලේ නුවරඑළිය කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්ට නිකුත් කළ නායාම්‍ය අවධානම ඉදිරි පැය 24 සඳහාද වළංගු වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අද පස්වරු 4 සිට සේවෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අධ්‍යයත් කරන බව දුම්රිය වෘත්තීය සමිති කමිටුව පවසනවා. අද පස්වරු 4 සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව තීරණය කර තිබෙනවා. දුම්රිය සේවයේ ශ්‍රේණි කිහිපයක ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව අනිකුත් සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබෙන්නේ. මේ හේතුවෙන් දුම්රිය ධාවනයටද බාධා එල්ලවිය හැකි බවයි දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කළේ. වෘත්තීය සමිති ඉල්ලීම් ලබා දීමට එකඟතාවය පළ කර තිබියදී මෙලෙස වැඩවර්ජනයක නිරත වීම අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක බේසිංහ මහතා සඳහන් කළා. මේ අතර දුම්රිය රියදුරු සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සුළුසුළු ප්‍රමාදයන් ඇතිවිය හැකි බවත් මෙම වර්ජනය සඳහා මෙහෙයුම් වලට සම්බන්ධ පිරිස් සම්බන්ධ නොවන බවත් සඳහන් කළා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න www.chetanews.lk කිය අපගේ වෙබ් පිටුව වෙත. යලිත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.